දකුණු අප්‍රිකානු හිටපු ටෙස්ට් නායකයා හා ආරම්භක පිටිකරු ඩී නෙල්ගා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව ඩී නෙල්ගා පවසා තිබෙනවා. ඒ අනුව ජනවාරි 3 වෙනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරඟය ඔහුගේ අවසාන ජාත්‍යන්තර තරඟය බවට පත්වෙනු ඇති. 36 හැවිරිදි එල්ගා වසර 12ක් ජාත්‍යන්තර පිටියේ රැඳී සිටි අතර ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරඟ සංඛ්‍යාව 84ක්. ඉනිම 149 කදී ලකුණු 5146ක් රැස් කරගෙන ඇති ඔහුගේ පිටිකරන සාමාන්‍ය 37.28ක් ශතක 13ක් සහ අර්ධශතක 23ක් ඔහු වාර්තා කරගෙන තිබෙනවා. එක් දින ජාත්‍යන්තර තරඟ අටකදී දකුණු අප්‍රිකානු පිල නියෝජනය කර ඇති ඩී නෙල්ගා ජාත්‍යන්තර පිටියේදී බිඳහෙලා ඇති කඩලු සංඛ්‍යාව 17ක්. ඩී නෙල්ගා ලබන වසරේ බ්‍රිතාන්‍යයේ එසෙක්ස් කණ්ඩායමද නියෝජනය කිරීමට නියමිතව තිබෙනවා. ඩී නෙල්ගා තමන්ගේ සමු ගැනීම සටහන් කරමින් දීර්ඝ වශයෙන් ඔහුගේ අදහස් දක්වා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන ආපු නැත්නම් දශකයකට වැඩිය වසර 12ක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන ආපු මේ ජේෂ්ඨ ක්‍රීඩකයා යනුව සමුගෙන යාමට තමයි නියමිත. ඉතින් අපට මතකයි ශ්‍රී ලංකාවට එහෙම ටෙස්ට් තරඟ පරාජයට පත්වීමට මොහුගේ පිටිකරණය සෑහෙන බලපාපු අවස්ථාවල් තිබෙනවා. ඉතින් කොහොම හරි ඒ යුගය දැන් අවසන් කියලා තමයි අපට වෙන්නේ. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.